සුවහසක් රෝගීන්ගේ හදවතටම අමතමින් නිරෝගිකම නැමැති අති උතුම් සැපත සොයා දෙන රන්පත සුවපත වෛද්‍ය සේවය පාරම්පරික දේශීය වෛද්‍ය ප්‍රතිකාර සහ උපදේශන සේවා මධ්‍යස්ථානය. සුවය අවසියන්ගේ සුවපත් අරණ. අපි වැඩසටහන ප්‍රවිෂ්ටයක් විදිහට අද දවසේදී විශේෂයෙන්ම කතා බහ කරන්න පටන් ගමු. සමේ රෝග සෑදීමට විවිධ ආකාර විදිහේ හේතු බලපානවා. ඒතර මේ ශරීර උෂ්ණත්වයේ කියන කාරණාව කොහොමද බලපාන්නේ? මෙතන ඉඳලා අපි අද දවසේදී අපි වැඩසටහන ආරම්භ කරමු. ඔය ඇත්තටම මේ සමේ රෝග ගැන කතා කරනකොට බොහෝ දෙනාට තියෙන බරපතල ප්‍රශ්නයක් තමයි මේ ශාරීරික උෂ්ණත්වය වැඩිවීම. එතකොට මේක දැන් අපි දකිනව ආකාර දෙකකට. මොකද මේක හරිහැටි අපි දකින්නේ නැතුව, හරිහැටි ගැන සම්බන්ධයෙන් දැනුමක් නැතුව අපිට ප්‍රතිකාර කරන්න ගියොත් අපි ලොකු අමාරුවකට පත් වෙන අවස්ථාවල් තියෙනවා. එතකොට මේ උෂ්ණත්වය කියන එක අපිට අවස්ථා දෙකක් දකින්න පුළුවන්. එකක් ශාරීරික උෂ්ණත්වය, අනික ශරීරයේ තියෙන රක්තය ඒ ඇති වෙන උෂ්ණත්වය. විශේෂයෙන්ම චර්ම රෝගවලින් පෙළෙන, කුෂ්ඨ රෝගවලින් පෙළෙන රෝගීන් මුහුණ දෙන බරපතල ගැටලුවක් තමයි මේ රක්ත උෂ්ණය කියන එක. එතකොට රක්ත උෂ්ණය සහ ශාරීරික උෂ්ණත්වය හරියට හඳුනා නොගෙන අපි ප්‍රතිකාර කරොත්, ආහාර පාන ගත්තොත්, ඇත්තටම ඒක ඉතාම බරපතල ප්‍රශ්නයක් වෙනවා මේ රෝගය හරියාකාරයට සුවපත් කරගන්න. එතකොට මේ ශාරීරික උෂ්ණත්වය කියන්නේ මොකක්ද? රක්ත උෂ්ණත්වය කියන්නේ මොකක්ද? මේ දෙක සම්බන්ධයෙන් අපි විශේෂයෙන් දැනුවත් වීම ඉතාම වැදගත්. ශාරීරික උෂ්ණත්වයේදී ඇතිවන ලක්ෂණ විදිහට අපිට දකින්න පුළුවන් සාමාන්‍යයෙන් ඇඟේ ශරීරයේ නිකම්ම ඇතිවන උෂ්ණය. ඊළඟට බොහෝ වෙලාවට යම් ප්‍රමාණයක දහඩිය දැමීම, ඊළඟට තොල කට වේලීම, වතුර පිපාසය, නිතරම තමන්ගේ ශරීරය සීතල දෙයට කැමැත්ත දැක්වීම, නෑවම් පස්සේම ඇඟට සානයක් ගෙන දීම වගේ දේවල් ශරීර උෂ්ණත්වයේ අවස්ථාවේදී අපිට දකින්න පුළුවන්. හැබැයි රක්ත උෂ්ණය කියන්නේ එතනින් එහාට ගිහිල්ලා මේක ඉතාම තදබල විදිහට පීඩාකාරී තත්ත්වයක් ඇති කරනවා. ඊළඟට චර්ම රෝග ඇති වෙන්නත් මේක හේතුපාදක වෙනවා. ඒතොර රක්ත උෂ්ණයේදී සාමාන්‍ය ස්නානය කරාට අපි සාමාන්‍යයෙන් ඇඟ නිවන දේවල් ගත්තාට, විශේෂයෙන්ම රෝගී ඉතාම බරපතල විදිහට මේ අමාරු වෙන තත්ත්වයක් මේක උෂ්ණත්වය කියලා ඒක දන්නේ නැහැ කවුරුවක්වත්, බොහෝ වෙලාවට ඇඟ නිවන ඖෂධ වර්ග ගන්නවා. ඇඟ නිවන ඖෂධ වර්ග සහ ආහාර වර්ග, විශේෂයෙන් ආහාර වර්ග ගන්න උන්ගේ සෙම කිපිලා ඉවරලා චර්ම රෝගයක් වැඩි වෙනවා, සෙමත් වැඩි වෙනවා. එතකොට රක්ත උෂ්ණත්වයේදී තියෙන ලක්ෂණ විදිහට අපිට දකින්න පුළුවන් අර සාමාන්‍ය තියෙන ශාරීරික උෂ්ණත්වයට අමතරව ඇඟේ දාහය තියෙන දැවිල්ල තියෙනවා නිතරම. විශේෂයෙන්ම අත්පා දනව, ඊළඟට ශරීරයේ දනව, සමහර අය ඉස දැවිල්ල ඇති වෙනවා, ඒ අදහසින් ශරීරයේ දැවිල්ල ඇති වෙනවා. ඊළඟට අධික ලෙස තොලකට වේලීම් දකින්න පුළුවන්. ඊළඟට ශරීරයත් ඒ ආකාරයට වේලීම් දකින්න පුළුවන්. විශේෂයෙන් හැමෙම වේලිලා තමයි ඒ රෝගීන්ගේ දකින්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම මේ රක්ත උෂ්ණත්වයේදී පිට වෙන දහඩිය බොහෝ වෙලාවට දුර්ගන්ධයෙන් යුක්තයි. එහෙම නැත්නම් දාඩිය පිට වෙන වෙලාවට නිකන් අර ඉදිකටු වලින් අයින්නා වගේ, මේකට අපි තෝදේ කියලා කියනවා, ඉදිකටු වලින් අයින්නා වගේ දැනීමක් රෝගීන්ට ඇති වෙනවා. ඊළඟට සමේ විවරණතාවය තියෙනවා, හැම වර්ණය වෙනස් වෙන තත්ත්වයක් දකින්න පුළුවන්. ඊළඟට මේ අවස්ථාවේදී බොහෝ වෙලාවට මුත්‍රා දැවිල්ල, උගුරතොලකට අධික ලෙස වියලීම, ඊළඟට නිින්ද යෑම ඉතාම අඩුයි, රාත්‍රියේදී විශේෂයෙන්ම මේ ශරීර දාහය, ශරීර උෂ්ණත්වය වැඩි වෙනවා. ඉතින් අන්න ඒ අවස්ථාව තමයි අපි රක්ත උෂ්ණය කියලා අපි දකින්න. රක්තයේ ඇති වෙන උෂ්ණත්වය, රක්ත උෂ්ණත්වය ඇති වෙන විශේෂයෙන්ම පිත්කෝපය සහ රක්ත දූෂණය වීම, ලේ දූෂණය වීම, එහෙම නැත්නම් යම් යම් අසාත්මිකතා හේතුන් බලපානවා. අපි ප්‍රතිකාර කරනකොට මේකට අවස්ථා දෙකකට අවශ්‍ය විදිහට ප්‍රතිකාර කරන්න ඕනේ. සාමාන්‍ය ශරීර උෂ්ණත්වය අඩු වෙන්න නම් අපිට සාමාන්‍යයෙන් తాවකාලික මොනවා හරි ඖෂධයක්, ආහාරයක්, අත්බෙහෙතක් වගේ දෙයක් අපිට භාවිත කරන්න පුළුවන්. හැබැයි රක්ත උෂ්ණත්වයේදී අනිවාර්යයෙන්ම ප්‍රතිකාර කළ යුත්තේ ඖෂධීය වලින් සැදුම්ලත් ඖෂධ පන්තියකින්, එහෙම නැත්නම් කසාය වට්ටෝරුවකින්, එහෙම නැත්නම් ගුලි, කල්ක, චූර්ණ, කොආත, එහෙම නැත්නම් සරස වගේ මොනවා හරි අපි යම්කිසි රෝගයකට කියලා සකස් කරලද ඖෂධයකින්, ඒ වගේ ක්‍රියාක්, එහෙම නැත්නම් අපි සාමාන්‍ය රෝගයක් නැතිකරන, රෝගයක් සුවපත් කරන්න යොදා ගන්න ඇවතුම් පැවතුම් සහ ආහාර පාන පිළිවෙතකින්, ඒ ආදී වශයෙන් තමයි මේ රක්ත උෂ්ණය අඩු කරන්න ඕනේ වෙන්නේ. ඉතින් එතකොට මේ දෙක අපි හරියට දන්නේ නැතුව, මේ දෙකට අපි නිසි අවබෝධයක් නැතුව අපි සාමාන්‍යයෙන් නිකන් ඇඟනිවන කෑම වර්ග, එහෙම නැත්නම් ඇඟනිවන ඖෂධ වර්ග, ඇඟනිවන පාන වර්ග ගන්නවා,
කියන්නේ ඒ රක්ත උෂ්ණය කියන එකට ඒකේ පිළියමක් කියදෙන්නේ නැහැ. රක්ත උෂ්ණයේදී ප්‍රතිකාර කරන්න ඕන අනිවාර්යම වෛද්‍යවරයෙකු හරහා ඒක සඳහා සදුම්ලත් ඖෂධ පන්තියකින් තමයි ප්‍රතිකාරය කරන්න ඕන. ඉතින් එතකොට මේක විශේෂයෙන්ම බලපානවා මේ චර්ම රෝගවලට, චර්ම රෝග කුෂ්ඨ රෝගයක් දක්වා ගෙනියන්න බලපානවා මේ රක්ත උෂ්ණය කියන එක. ඉතින් ඒක සමනය කරගන්න අපි නිසියාකාරයේ පිළියමක් ප්‍රතිකාරයක් යොදන එක තමයි මම හිතන්නේ මේ චර්ම රෝගවලදී ඉතාම වැදගත්ම කාර්ය සහ අපිට අත්දැකීමෙන් ලැබිලා තියෙන දේවල් තමයි ඒ වැදගත් වෙන ඒ කාරණා. If you like the video, please click on the like button, write a comment, and subscribe to my channel. Subscribe now and press the bell icon. Never miss an update. පාරම්පරික දේශීය වෙදකමෙන් ඔබේ රෝග සුවපත් කරගන්න. වෛද්‍ය විද්‍යාරත්න මහතා සමග ගෑස්ට්‍රයිටිස්, ආතරයිටිස්, මුත්‍රා රෝග, අර්ෂස්, කල්ගිය හිස රදය, සිම, පීනස, ඇතුම, හතිය, සමී රෝග සඳහා නිවරදි ප්‍රතිකාර ලබා ගැනීමට අමතන්න 0.71 900.4000.